දෙක වෛද්‍ය ක්‍රම සුරකීම වෙනුවෙන් සිහල වෙද සංගමය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රජයට කරුණ කීපයක් අවධාරණය කරයි. අපට කියලා ආවේනික වෛද්‍ය ක්‍රමයක්, පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් ඇති එකම රට අපේ ශ්‍රී ලංකාව. මුළු ලෝකයටම ගෙන යන්න පුළුවන් තත්ත්වයක් ඇතිව වෙදකම් කරන වෛද්‍ය පරම්පරාවක් ඇති එකම රට. හැම අස්සක් මුල්ලක් නෑරම් මේ ලංකාව පුරා සිංහල, දෙමළ, මුස්ලිම් කියන මේ වර්ග තුනටම අයිති වෛද්‍යවරුන් සිටින ඉතාම වැදගත් පාරම්පරික වෛද්‍ය කණ්ඩායමක් ඉන්න රටක්. අද ලංකාවේ වෛද්‍ය සභා කීපයක් පිහිටවල තියෙනවා, පාරම්පරික වෛද්‍ය සභා. නමුත් හැම කෙනාම බලන්නේ කොහොම හරි මේ අපිට උරුම වෛද්‍ය ක්‍රමය මේ ලෝකයට ගෙන යන්න. මේ වෙනකන් අපේ ලංකාවේ නොඑක ආකාරයේ වෛද්‍ය ක්‍රම පිළිබඳව දැනුමක් හසල දැනුමක් දෙන වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අද මම නියෝජනය කරන්නේ අත්තනගල් ආසනේ. මගේ අත්තනගල් ආසනේ පමණක් මම කටයුතු කරන ආසනේ පමණක් වෛද්‍යවරු 200 ගාණක් ඉන්නවා. ඒවා බලපුවාම මේ ලංකා පුරා මුන්නතරන් පාරම්පරික වෛද්‍යවරු ප්‍රමාණයක් ඉන්නවද කියලා ඔබට වැටහෙයි. එතකොට කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වාම තියෙන රෝගාබාධ සුවපත් කරන්නට හැකි වෛද්‍ය කණ්ඩායම් අපේ රටේ ඉන්නවා. අද අපි පරදේශක්කාරයන්ට ගැති වෙලා අපේ වෙදකම සම්පූර්ණම යට වලපල්ලට ගිහිල්ලා මේ කටයුතු කරන සමාජයක් අද වෙනකන් ඇති වුණා. කරුණු කාරණා ගොඩක් කියන්න තිබුණත් අපි හිතන්න ඕනේ මේ රට ගොඩ දාන්න පුළුවන් තත්වයකට පත් වෙන සමාජයක් අපේ වෛද්‍යවරුන්ට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. මුළු ලෝකෙම අවධානය ගන්න පුළුවන් ඉතාම වටිනා වෛද්‍ය කණ්ඩායමක් අද ලංකාව පුරා විහිදිලා ඉන්නවා. ඒ අයට නිසි අවස්ථාව ලැබෙන්නේ නැති නිසා ඒවා දැන් අභාවයට යමින් පවතිනවා. මුළු ලෝකයටම බෙහෙත් කරන්න පුළුවන් ඕනම රෝගයකට බෙහෙත් කරන්න පුළුවන් වෛද්‍ය කණ්ඩායමක් අපි ළඟ ඉන්නවා. මේ රට පුරා ඉන්නවා ඕනම රෝගයකට. ඒ නිසා ඒවා විදේශ විනිමය ලබා ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා ඩොලර් ඇති කරගන්න ගන්න පුළුවන් තත්ත්වයකට මේ ලංකාවේ සියලු රෝග සුව කරන්න පුළුවන් හැම අංශයකම සුව කරන්න පුළුවන් රෝගාබාධ ලෝකෙහි අනික් රටවල් වල අය සුවපත් කරන්න පුළුවන් තත්ත්වයකට අපේ වෛද්‍යවරු ඉන්නවා. ඒ නිසා නිසි තැන අපිට අද වෙනකන් ලැබිලා නැහැ මේ පාරම්පරික වෛද්‍යවරුන් නිසා. අපි කියන්නේ වත්මන් ජනාධිපතිතුමාට මොකද මේ වෙනකම් පහළ ඇති වෙච්ච කිසිම රජයකින් අපේ වෛද්‍ය ක්‍රමයට කිසිම තැනක් ලැබුණ නැහැ. ඇත්ත කතාව ඒක, සත්‍ය කතාව ඒක. ඒ නිසා වෛද්‍යවරු මේව අත ඇර දැම්මා. ඒ නිසා අන්න ඒ தත්ත්වය උදා කරගන්න නම් මේ වෙනකම් කිසිම රජයකින් නොහැකි වෙච්ච අපේ මේ හෙළ වෙදකම තුලින් ලෝකයා ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳ වෛද්‍ය කර්මයක් බිහි කරන්න නම් වත්මන් ජනාධිපතිතුමාට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යෝජනා කරනවා ඉක්මනින්ම අපිට මේ රට මේ මාසයක් ඇතුළත මේ අපේ වෛද්‍යවරු එක්කන් කරලා හොඳ වෛද්‍ය ක්‍රමයක් බිහිකරන්න අපට අවස්ථා උදා කරලා දෙන්න කියලා. උදාහරණයක් හැටියට සඳහන් කරනවා නම් මම වෙදකම් කරන වටද්දර ඇස්වැදකම එංගලන්තේ මහරජිනගෙන් සම්මාන ස්වර්ණ මුද්දිකා සම්මාන ලැබිච්ච පන්සල. මහරජිනගෙන් ලංකාවට පළමුවතාවට ස්වර්ණ මුද්දිකාවක් ලැබුණා අපේ පන්සල. ඊළඟට SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ කාලයේ නැවත සම්මුද්‍රිකාවක් ලැබුණා ඇස්වැදකම පිළිබඳව. ඒ වගේ දිහා බලනකොට මේ රට කොච්චර දියුණුවට පත් කරන්න පුළුවන් රටක්ද කියලා අපිට තේරෙනවා. ඒ හින්දා මම ඉල්ලීම කරන්නේ අපේ මේ වෛද්‍ය ලංකාවේම වාසය කරන සියලුම වෛද්‍යවරුන් වෙනුවෙන් අපට මේ රෝගීන් සුවපත් කරන්න අවස්ථා උදා කරලා දෙන්න. කිසිම ශල්‍ය කර්මයක් නොකර ඕනම රෝගයක් සුව කරන්න පුළුවන් වෛද්‍ය කණ්ඩායමක් අපි ළඟ ඉන්නවා. මම ඇස්වැදකම කියන එක කිසිම රෝගයකින් කිසිම දෙයකින් ශල්‍ය කර්ම නොකර සෝදේවත් කිරීම අනිකුත් ස්නායු දුර්වලතා ඇතුළු ඕනම රෝගයක් සුවපත් කරන්නට ඕනම ලෙඩක් සුවපත් කරන්නට අපිට හැකියාව තියෙනවා. ඒ නිසා තමයි දවසකට 100 ගාණක්
දවස පාන්දර එකේ දෙකේ නම් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්න. ඉතින් මේ தත්ත්වය මේ தත්ත්වය උදා කරගන්න අපට යම් රජයකින් කරලා දෙනවා නම් මේ රට කොච්චර ස්වයංපෝෂිත රටක් කරන්න පුළුවන්. වෙදකමින්ම පුළුවන්කම තියෙනවා මේ රට ජයග්‍රහණය කරන්න. එච්චරට විදේශ විනිමයක් ගන්න පුළුවන් වෛද්‍ය කණ්ඩායමක් ඉන්න හින්දා ඒ වෛද්‍ය කණ්ඩායමට අවස්ථාව උදා කරලා දෙන්න කියලා තමයි මගේ ප්‍රධානම ඉල්ලීම.